තාම සැක සහිතයි මේ ජනාධිපතිවරණය පවත්වයිද කියලා. ජනමත විචාරණය පැවැත්වීම කෙරෙහි සහ වසර දෙක තුනක කාලයකින් මේ රජය සහ ජනාධිපතිවරයාගේ කාලය දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ආකාරය පිළිබඳව නීති ශාස්ත්‍රයේ විශාරදීන් සමග කරලබන සාකච්ඡාව අඛණ්ඩවම සිද්ධ වෙමින් පවතිනවා. ඒ නිසා මැතිවරණයක් දිනා ගැනීම කියන එකම මේ ජනාධිපතිතුමාගෙන් ඉතා ප්‍රබල ජයග්‍රහණයක්. එතුමා මේ ජනාධිපතිවරණය මැතිවරණ කොමිසමට ප්‍රකාශයට පත් කරන්න අවස්ථාව ලැබෙන තෙක්ම මේ පැවැත්තේ ඉදි කියන එක අපට නම් ස්ථිරව කියන නොහැකි කාරණාව බවට පත් වෙලා තිබෙනවා. අනිවාර්යම නිර්පාක්ෂික අපේක්ෂක රනිල් වික්‍රමසිංහයි අපි ඉදිරිපත් කරන්නේ. මේ අභියෝගයක් බාර ගන්න පුද්ගලයෙක් වශයෙන් ඉදිරිපත් වුණ රනිල් අද ඒ ප්‍රශ්න විසඳලා ඉදිරියට ගමන් කරනවා. අනිත් පක්ෂ හැමදෙනාම එකතු වෙලා හිතන්නේ මේ අවස්සේ හොඳම පරිණතභාවයක් තියෙන පුද්ගලයෙක් ලෙසයි. අපේ සිතුම් පැතුම් එක තමයි. රට අමාරු කාලය තුලින් ගමන් කරන්නේ. රෑ වැටුන වලේ දවල් වැටෙන්නේ නැති වෙන විදිහකට ජනතාව තේරුම් අරන් තියෙනවා. සමහරු කියනවා තියන්නේ ජනාධිපතිවරණයක් කියලා. සමහරු කියනවා ඊට කලින් පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න උත්සාහ කරනවා කියලා. අපි දන්නේ නැහැ කොයි විදිහටද ඒවා සූදානම් කරන් තියෙන්නේ කියලා. මොන මැතිවරණයක් තිබ්බත් නියත වශයෙන්ම මෙවර ආණ්ඩුව හදන්නේ සමගි ජන බලවේගය, රටේ ජනාධිපති වෙන්නේ සමගි ජන බලවේගයේ නායකයා. ඒ වගේම මං අද කියනවා මේ ජාතියේ කරුමෙට බැරි වෙලාවත් ඔය මාලිමාවේ කවුරු හරි හුඳ කෙනෙක් ආවොත් එහෙම ඉන්නේ මාස 6යි. මාස 6ක්වත් ඉන්න හම්බෙන්නේ. ජූලි මාසේ මැද භාගයේ පහුවෙද්දිම නිසකවම අපි ජනාධිපතිවරණේ අපේ අපේක්ෂකයා කවුද කියලා රටට කියනවා. අපේක්ෂකත්වය සම්බන්ධව යෝජනා ඉදීම් කිහිපයක්ම තිබෙනවා. ඒ සියල්ල අතරින් අපි ජයග්‍රාහීම අපේක්ෂකව ඉදිරිපත් කරනවා. නිසක වශයෙන්ම අපි ඒ අපේක්ෂකයව මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙන්නේ එතුමා ජනාධිපතිවරණයකට අවශ්‍ය වැඩ කටයුතු කරනවා කියලා. ජනාධිපතිතුමා ඒක ප්‍රකාශ කළ දේදී මං හිතන්නේ ඊට පරිබාහිර අදහස් අවශ්‍ය වෙනවා කියලා සලකා බැලීමට. මට නම් තාම පේන්නේ නැහැ ජනාධිපතිවරණය නිශ්චිතවම තියෙනවද නැද්ද කියන කාරණේ. නොතියා ඉන්නත් පුළුවන් වගේ තමයි දැනට නම් පේන්නේ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ බොහොම සූර නායකයෙක්, දේශපාලන වංගු හිඩස් හොඳට දන්න කෙනෙක්. ඉතින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හොඳට කියවලා බැලුවමත්, පහුගිය කාලේ දීපු තීන්දුව තීරණ ගැන බැලුවමත් අපිට නම් පේනවා තැන් දෙක තුනක් තියෙනවා ජනාධිපතිතුමාට රිංගල යන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ කාලය තව අවුරුද්දකින් කල් දා ගන්න යම්කිසි අවස්ථාවක් තියෙනවා වගේ පේනවා. 3-2 බලයක් ලබාගෙන අපේ පාර්ලිමේන්තුව හරිම විචල්‍යයිනේ. දිනපතා මන්ත්‍රීවරුන්ගේ ඔලුත් මනසත් වෙනස් වෙනවා, සෙලවෙන මනසනේ. ඒක නිසා කියන්න බෑ ඉතින් ඔය 150ක් හදා ගන්නත් බැරි වෙන එක නෑ සමහර විට.